පිළිසඳ ගැනීම සඳහා ධර්මානුකූලව කටයුතු කරන්නේ කෙසේද කියන ප්‍රශ්නය තමයි. මේමයි මාත්‍ය පුණ්‍යවන්ත දරුවෙක් ලබා ගන්නවා කියන කාරණේදී අපි දකින්න ඕනේ අපේ අතීත සංස්කාරයන්ට අනුව තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. තේරුණාද? අපේ අම්මාගේ මව්කුසට මං ආවේ ඒ අපේ අම්මාට මට අදාළ දරුවෙක් ලැබීමේ සංස්කාරයන් තිබ්බ නිසා. තේරුණාද? එනිසා ඒ සංස්කාරයන්ට අදාළව කෙනෙක් දරුවෙක් තමයි අපේ කුසට නිරතුරුවම ලැබෙන්නේ. තේරුණාද? ඒ නිසා නිරතුරුවම දරුවෙක් බලාපොරොත්තු වෙන නම් අපි දක්ෂ වෙන්න ඕනේ අපේ සංස්කාර ශක්තිය වැඩි කරගන්න. තේරුණාද? අපේ සංස්කාරයන්ගේ ශක්තිය වැඩි කරගන්න. අපේ සංස්කාරයන්ගේ ශක්තිය වැඩි කරගත්තොත් තමයි ඒ වැඩි වෙන සංස්කාරයන්ගේ ශක්තියට අදාළ ශක්තිමත් උපතක් අපේ මෞලිකට එන්නේ. එනිසා නිරතුරුවම කෙනෙක් විවාහ වුණාට පස්සේ තමන් යහපත් පින්වත් දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් මොකද දිව්‍ය කලබල අප්‍රමාණ දෙවිවරු ඉන්නවා මනුෂ්‍ය ලෝකයේ උප්පත්ති බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේ පින්වත් මව් කුසවල් සොයන දෙවිවරු දිව්‍ය කලබල ඉන්නවා. එනිසා නිරතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ විවාහයෙන් පස්සේ දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් නිරතුරුවම මුලින්ම සිල්පද පහ තුල ශක්තිමත් වෙන්න. තේරුණාද? මුලින්ම සිල්පද පහ තුල ශක්තිමත් වෙන්න ඕනේ. ඒ සිල්පද පහ තුල ශක්තිමත් වෙන්න ඕනේ තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව පිළිබඳ විශ්වාසයකින්. අපිට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පිළිබඳ විශ්වාසයක් නැත්නම් අපේ මව් කුසට මිත්‍යා දෘෂ්ටික දෙවිවරු තමයි බහින්නේ. තේරුණාද? එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටික මිනිස්සෙක් මැරිලා තමයි උප්පත්තිය සකස් කරගන්නේ. එනිසා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල ඉඳගෙන සිල්පද පහින් අපි පරිපූර්ණ වෙන්න ඕනේ. තේරුණාද? සිල්පද පහින් පරිපූර්ණ වෙලා පුළුවන් තරමින් අපි දන් පූජා කිරීම සිද්ධ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දන් දෙනකොට අපිට කියනවා ශ්‍රේෂ්ඨම දාණය මහා සංඝරත්නය අරමුණු කරගෙන දෙන දාණයයි කියලා. එනිසා විවාහයෙන් පස්සේ තමන් දෙන්නා සාකච්ඡා කරලා දෙන්නා තුලින්ම මේ කාරණා වඩන්න ඕනේ. දෙන්නා තුලින්. තේරුණාද? මොකද බුදුරජාණන් වහන්සේ අර නකුල පියාට කියනවා නකුල පියා කියද්දී ඊළඟ ජීවිතේ නකුල මාතාව මගේ බිරිඳ කරගන්න කොහොමද කියන කාරණේදී සම සද්ධා සම සීල සම ත්‍යාග සම ප්‍රඥා වඩන කියලා. සමව වඩන්න කියලා දෙන්න කියන්නේ. එනිසා විවාහ වෙච්ච දෙන්නා මේ කාරණා සම වඩන දක්ෂ වෙන්න ඕනේ. තේරුණා? සමව කියන්නේ දෙන්නාම එකතු වෙලා කරන දක්ෂ වෙන්න ඕනේ. දැන් අපි කියමු නෝනා සිල්පද පහ සමාදන් වෙනවා. නමුත් මහත්යා රැයට බීලා ගෙදර එනවා. නැත්නම් නෝනා සිල්පද පහ සමාදන් වෙනවා. මහත්යා කාමී වර්ධවා හැසිරීම එහෙම මේක වෙන්නේ නැහැ. තේරුණා? දෙන්නාම සද්ධාව තුල පිහිටලා සීලය තුල පරිපූර්ණ භාවයට පත් වෙනා දම් දෙමි. දැන් මේ මොකටද මේවා කරන්නේ? තමාගේ කුසල් ශක්තිය වැඩි කරගන්න. කුසල් ශක්තිය වැඩි කරගන්න තමන් හැකියතා දක්ෂ වෙන්න ඕනේ. ඒ කුසල් ශක්තිය වැඩි කරගන්න ගමන් නිරේතුරුම මෛත්‍රී චිත්තයක් ඇතුව ජීවත් වෙන්න දක්ෂ වෙන්න. එහෙම ජීවත් වෙන ගමන් තමන්ට පුළුවන් නම් අනුරාධපුරයේ ජය ශ්‍රී මා බෝධින් වහන්සේ ළඟට එහෙම නැත්නම් ස්වර්ණමාදී මහා සෑය සමුදුන් වහන්සේ ළඟට ගිහිල්ලා එතනේ අවශ්‍ය පුද පූජාවන් පාන් දේ තෙල් පාන් ගිලන්පස පූජාවන් කියලා කිරිපිඩු පූජාවක් කියලා ඒ ස්වර්ණමාලි මහා සෑය සමුදුන් වහන්සේගේ ආශිර්වාදයේ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාද අරගෙන ඒවා තුළින් තමන්ගේ සංස්කාර ශක්තිය වැඩි කරගෙන තේරෙනවා ඒ තමන් බලාපොරොත්තු වුණේ කටයුතු ඉස්සකලෝ යහපත් දරුවෙක් පින්වත් දරුවෙක් ධර්මානුකූලව ලබන්න තියෙන මාර්ගය ඒකයි. තේරෙනවා යහපත් දරුවෙක් පින්වත් දරුවෙක් ධර්මානුකූලව ලබන්න තියෙන යහපත් ධර්ම ඒකයි. නමුත් එය 100ට 100ක් ඒකාරින් වෙනවා කියන විශ්වාසයක් අපිට තියන්න බැහැ. මොකද අපි දන්නේ අතීතයේ කොයි වගේ බලවත් අකුසල් විපාකයන් විපාකයේ පිණිස එන්න තියෙනවද කියලා. ඒ නිසා අපි නිරතුරුව දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම ඊළඟ මොහොතේ අපිට බලවත් අකුසලයක් විපාකෙට එයි කියන කාරණේ හිතන්න. තේන්න. මොකද සමාජයේ කවුරුත් එහෙම හිතන්නේ නැහැ. තේන්න. දැන් සමහර වෙලාවට දරුවෝ අපේ ළඟට එනවත් පුංචි දරුවෝ අවුරුදු 5යි 6යි 7යි 8යි 10යි. නමුත් ඒ දරුවෝ ඇවිල්ලා අපිට වඳිනකොට මට එක පාට කියවෙන්නේ තෙරුවන් සරණයි පුතේ දීර්ඝායුෂ සැලසේවා. මට ඒ දීර්ඝායුෂ සැලසේවා කියලා කියන්නේ මට හිතෙනවා මේ දරුවාට හෙට මොකක් හරි අනතුරක් වෙයි කියලා. නමුත් ඒ අම්මා තාත්තාට වෙන කිසිම හැඟීමක් නැහැ. එයා හිතන්නේ මේ දරුවා හැමදාම නිරෝගීව ඉන්න මේ වගේම දරුවෙක් කියන කාරණා. එහෙම හිතන නිසා මෙයා කවදාකවත් ඒ දරුවා අරගෙන බෝධිඥානසේ ළඟකට ගිහිලා බෝධි පූජාවක් තියන්නේ නැහැ. ඒ දරුවා පින්කමකට එච්චර යොමු කරන්න උත්සාහ ගන්නේ මොකද එයා ඊළඟ මොහොතේ අනතුරක් වෙයි කියන සිද්ධිය දකින්නේ
නමුත් මට දක් මම දකින්නවා දෙයියනේ ලෝක ධර්මතාවය තුල මේ දරුවාට ඊළඟ නිමේෂයේදී අනුතුරක් ඒ නිසා අනුතුරක් වෙනකන් ඉන්න යන්න එපා තේරුණාද අනුතුරක් වෙන්න ඉස්සෙල්ලා වර්තමානයේ තුල ධර්මයෙන් අපි ශක්තිමත් වෙන්න ඕනේ තේරුණා සමහර දරුවෝ එනවා ඇවිල්ලා අනේ ස්වාමීන් වහන්සේ මෙයා දරුවාට පිළිකාවක් තේරුණා අවුරුදු 10 දරුවාට පිළිකාවක් ඉතින් දරුවා පිළිකාවක් හැදුනහම ලංකාවේ තියෙන හැම බෝධිනාථේ ලංකකටම යන තේරුණා කරන්න තියෙන ඔන්න පින්කම් හොය හොයා පින්කම් හොය හොයා ගිහිල්ලා කරද කරලා ඔන්න ළමයා මිය පරලව යන තේරුණා ළමයා මිය පරලව යන නමුත් ළමයා මිය පරලව ගියාට පස්සේ තව දරුවෝ දෙතුන් දෙනෙක් ඒගොල්ලන්ට ඉන්නවා නමුත් දරුවා මිය පරලව ගියා ඒ කටු පිවුර කළා ආයිමත් ඒ ගැන හිතන්නේම නිකම්වත් හිතන්නේ යන්නේ මේ දරුවෝ දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා මේ දරුවෝ දෙන්නා තුන් දෙනාටත් එහෙම විපාකයක් වෙයි කියලා හිතලා වෙන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ අරන් කුසලයට අපි යොමු කරන්නේ නැහැ ඒ නිසා අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ යමක් වෙනකන් ඉන්නේ නැතුව ඊළඟ නිමේෂේ අපේ ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන් ඒ නිසා මම මෙහි හෝතේ කුසලයේ තුල ශක්තිමත් වෙනවා කියන දැනට එන්න තේරෙනවා ඒ නිසා අපි දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් නිරේතුරුවම සද්ධාව තුල පිහිටලා සිල්පද පහ ආරක්ෂා කරගෙන හොඳින් දන් දීලා මෛත්‍රී චිත්තයක් ඇති කරගෙන අර වගේ ස්වර්ණමාලී සෑසමුදුන් වහන්සේගේ ජයත්‍රි මහ බෝධින් වහන්සේ ළඟ වගේ උතුම් ස්ථානයකට ගිහිල්ලා චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කරගන්න අපිට යහපත් පින්වත් දරුවෙක් ලැබේවා කියලා තේරෙනවද එහෙම කරලා ඒ කටයුතු සිද්ධ කළොත් ඒක තමයි ලක් කරන්න තියෙන ධර්මානුකූලව කරන්න තියෙන එකම මාර්ගය